යුක්‍රේන රුසියා අණු ගැටුම්කාරී තත්ත්වයේ 36 වන දිනය ක්‍රියාත්මක වෙමින් තිබියදී රුසියානු හමුදාවන් තම පාලනයේ පැවති චෝනොබිල් නගරයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. නවතම වාර්තාවක් මගින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ චෝනොබිල් බලාගාරයේ අත්පත් කරගෙන සිටි රුසියානු බලඇණි උතුරු දෙසට සහ බෙලරුසියාව දෙසට ගමන් කළ බවයි. රුසියානු හමුදා එම කලාපයේ නික්ම යාමට නිශ්චිත හේතුවක් වේදක්වා හඳුනාගෙන නොපවතින බවද අමරිකානු බුද්ධ්‍යංශ වාර්තාවක් මගින් හෙළි කර තිබුණා. කියෙව් නගරයේ ආසන්නයේ ගැටුම් සීමා කරන බවට රුසියාව එකඟ වී තිබුණද කියෙව් සහ චර්නහිව් නගර කලාප වෙත දිනය පුරා රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. සිය බුද්ධි වාර්තාව මගින් අමරිකාව අනාවරණ කළේ රුසියානු බලඇණියක් විකිරණ අවදානමකට ලක් වූ බවට වාර්තා පළවීම සමග කියෙව් දෙසට සිදු කළ රුසියානු පාබල මෙහෙයුම් වෙසේ අකර්මණ්‍ය මට්ටමට පත් වෙමින් පවතින බවයි. රුසියානු හමුදා යම් මට්ටමකින් එම කලාපයෙන් නිවත්ව ගියද වේය හමුදාවන් යළි රුසියාවට කැඳවීමක් නොවන බවයි අමරිකානු වාර්තා පවසන්නේ. දින කිහිපයක් තුල කියෙව් අගනුවර වෙත ප්‍රබල මට්ටමේ රුසියානු ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම පිළිබඳ මෙම වාර්තාව තුළින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළේ ගත වූ දිනය තුළ කියෙව් ඇතුළු කලාප කිහිපයක් වෙත රුසියානු හමුදා අඛණ්ඩ මට්ටමේ ප්‍රහාර එල්ල කළ බවයි. ඩැග්නීර යුක්‍රේනයේදී කිලෝමීටර් 8ක දුරක් ඉදිරියට ගමන් කිරීමට රුසියානු හමුදා මෙහෙදී සමත් වූ බවද ඔහු පැවසුවා. වඩාත් නිරවද්‍ය මට්ටමේ මිසයිල භාවිත කරමින් රුසියානු හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවයි ප්‍රකාශකයා සඳහන් කළේ. සම සාකච්ඡාවලදී යම් මට්ටමේ එකඟතාවයන් මතුව තිබුණද සතුරු මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් අඛණ්ඩ ප්‍රහාර සිදුවන බවයි රුසියාවේ ටාස් පුවත් සේවය පැවසුවේ. සම්පූර්ණයෙන් වටලා පවතින මරියපෝල් නගරය වෙත මානුෂීය කොරිඩෝවක් විවෘත කිරීමට කටයුතු කළ බවද මෙම වාර්තාවන් මගින් හෙළි කර තිබුණා. මරියපෝල් නගරයෙන් සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා බස් රථ 40කට නගරය වෙත පිවිසීමටද අවසර ලබා දී තිබෙනවා. ගත වූ දිනේදී ඉරුපින් නගරය අත්කරගත් යුක්‍රේන හමුදා දකුණු යුක්‍රේනයේ කාර්කිව් නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයද මුදාගෙන තිබුණා. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ සාකච්ඡාවලදී ගැටුම් සීමා කිරීමට රුසියාව එකඟ වුවද යුද බිමේදී එවන් තත්ත්වයක් නොදකින බවයි. රුසියානු ගුවන් ප්‍රහාර යුක්‍රේන නගර වෙත අඛණ්ඩව එල්ලවන බවද යුක්‍රේනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා. මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ ගැටුම් සීමා කිරීම සම්බන්ධ රුසියාවේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවයි. මේ දක්වා අඛණ්ඩ මට්ටමේ රුසියානු ප්‍රහාර එල්ලවන අතර යුක්‍රේන හමුදා ඊට සාර්ථකව මුහුණ දෙන බවද ඔහු පැවසුවා. ඩොන්බාස් කලාපය වෙත රුසියාවේ නවතම තර්ජන එල්ලවන අතර මෙම තර්ජන පරාජය කිරීමට කටයුතු කරන බවයි යුක්‍රේන ජනපති සඳහන් කළේ. යුක්‍රේනයේ බිම් අඟලක් හෝ රුසියාවට ලබා නොදෙන බවද විශේෂ ප්‍රකාශයක් මගින් වොලොදිමිර් සෙලෙන්ස්කි කියා සිටියා. රුසියාවේ ගෑස් සඳහා රූබල් වලින් ගෙවීමට නියෝග කිරීමෙන් පසුව යුරෝපා රාජ්‍යයන් කිහිපයක් ගෑස් හිඟයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජර්මනිය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තය විසින් සිය පුරවැසියන්ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි CNN වාර්තාවක් සඳහන් කළේ. මේ අතර ජර්මානු මාධ්‍ය වාර්තා අද සඳහන් කළේ ජර්මනියට පමණක් ගෑස් සඳහා යුරෝ වලින් ගෙවීම සඳහා රුසියාවේ එකඟතාවය පළව පවතින බවයි. යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු ජනපති විලැද්මීර් පුටින් වෙත ඒ රට බලධාරීන් අසත්‍ය තොරතුරු සපයා තිබූ බව විශේෂ වාර්තාවක් මගින් බ්‍රිතාන්‍ය අද සඳහන් කළා. දින තුනක් තුළ යුක්‍රේනය අත්පත් කරගත හැකි බවට රුසියානු ජනපති වෙත ව්‍යාජ දත්ත ලබා දී පැවති බවයි මෙම වාර්තාව තුළින් හෙළි කර තිබුණේ. මෙම තත්ත්වය තුළින් රුසියානු ආර්ථිකය බරපතල මට්ටමේ අවදානමකට ලක්කර පවතින බවද බ්‍රිතාන්‍ය පැවසුවා. මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජී ලැව්රෝ සහ චීන විදේශ අමාත්‍ය වැන් ඊ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. යුක්‍රේනයේ තත්ත්වය සහ ආසියාතික රාජ්‍යයන් පිළිබඳ මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. බටහිර රාජ්‍ය
රාජ්‍යයන් විවිධ මට්ටමේ බලපෑම් මෙල්ල කරමින් ආසියාවේ කුඩා හා මධ්‍යම රාජ්‍යයන් ගිලගනිමින් පවතින බවද චීන රුසියා අණු සාකච්ඡාව තුළ ප්‍රකාශ වී තිබුණා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම එක්ව පියවර ගැනීම සඳහා අඛණ්ඩ මට්ටමේ සාකච්ඡා ක්‍රියාත්මක කිරීමටද එකඟ වී තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.